ආයුබෝවන් මම හෝමියෝපති වෛද්‍ය ආර් උදේනාත් අද මම ඔබ සමග බෙදා ගන්නට යනවා හෝමියෝපති වෛද්‍ය ක්‍රමය හා හෘදාබාධ පිළිබඳව දැන් හෘදාබාධ පිළිබඳව අපි කතා කරද්දී අද හෘදාබාධ ලෝකයේ සහ අද දේශීය වශයෙන් අපි ගත්තත් මරණ වැඩිම වාර්තා වන්නේ හෘදාබාධවල හෘදාබාධ ඒ තරමට අද මිනිස් ජීවිතයට තර්ජනයක් වෙලා තියෙන භයානක රෝගයක් කියලා කියන්න පුළුවන්. ඇයි මේක මෙච්චර භයානක වෙන්නේ? හේතුවක් තියෙනවා. එකක් තමයි හෘදාබාධයක් හැදෙන පුද්ගලයෙක්ව අපි ගත්තොත් සමහර කටේ පුද්ගලයා දන්නේ නැහැ ඌට හෘදාබාධයක් තියෙනවද කියලා. ඇතැම් අවස්ථාවලදී ඔහුගේ ශරීරය තුළ ඇතිවෙන ලක්ෂණ රෝග ලක්ෂණ ඌට හඳුනා ගන්න බැරි වෙන්න පුළුවන්. ඌට හෘද රෝගයක් තියෙනවද කියනවත් ඌ දන්නේ නැහැ. අවසානයේදී ඌ මැරලා වැටෙනකන් ඌ දන්නේ නැහැ. ඔහුට හෘද රෝගයක් තිබුණාද යන වග. අන්න ඒ නිසා තමයි හෘද රෝග ගැන අපි කතා කරනකොට අද හෘද රෝග සාමාන්‍ය තරුණ අයගේ ඉඳලා වැඩිමල් අය දක්වා මේ රෝගේ වැළඳෙනවා. මේ හෘද රෝගේ තියෙන භයානකත්වය හෘදයේ ඇති වෙන නිසා මේක සාමාන්‍යයෙන් පේන්න සලකුණු ලක්ෂණ පහළවන්නේ නැහැ. එහෙම පහළ වුණත් බෝධිනිකුගේ අවධානය යොමු වෙන්නේ නැහැ Tamanට හෘද රෝගයක් තියෙනවද කියලා. ඒකට එක හේතුවක් තමයි හෘද රෝගවල ප්‍රකාශ වෙන ඇතැම් ලක්ෂණ වෙනත් රෝග සමග සම්බන්ධකම් පවතින නිසා සමහරු හිතා ගන්නවා නෑ මේක මට මේ ගැස්ට්‍රයිටික් වෙන්න පුළුවන් මට මේ උස්ම ගැනීමේ අමාරුව තියෙන්නේ මම ගොඩක් අර මාංශ වෙන නිසා වෙන්න පුළුවන් කියලා ওই විදිහට දේවල් කියලා එවැනි වචන වලින් Taman නොමග යනවා. අන්න ඒ නිසා අවසානයේ දක්වා එම රෝගියා දන්නේ නෑ ඔහුට හෘද රෝගයක් තියෙනවා කියලා. දැන් මොකද්ද මේ හෘද රෝග කියන්නේ? හෘද රෝග කීපයක් තියෙනවා. අපි ගත්තොත් හෘද රෝග තියෙනවා දැන් සාමාන්‍ය වශයෙන් අපි කිව්වොත් heart failure කියලා කියනවා. මොකද්ද heart failure කියන්නේ? heart failure කියන්නේ හෘදයට රුධිරය සපයන නාලය valve එක කුඩා වෙනවා නැත්නම් හැකිලෙනවා. ඒකට කියනවා heart failure නැත්නම් valve disorder කියලා. ඒ වගේම cardiomyopathy කියලා රෝග තත්ත්වයක් තියෙනවා. ඒකෙදි වෙන්නේ හෘදයේ මාංශ පේශීන් ඝනත්වයට පත් කරනවා. එහෙම වුණාම හෘදයට ස්පන්දනය කිරීම රුධිරය ඇකුලේට් කිරීම අපහසු වෙනවා. මේවා ඒ වගේම තවත් ගොඩක් රෝග තියෙනවා. ප්‍රසිද්ධ වශයෙන් හෘද රෝග ගැන අපි කතා කරද්දී අපි කියනවා හට් ඇටැක් කියලා. හෘදාබාධ. කොහොමද මේ හෘදාබාධ ඇති වෙන්නේ? අපි ගත්තොත් හෘදාබාධ තමයි බහුලව ඇති වෙන්නේ. හෘදාබාධයේදී අපි සැලකිය යුතු කාරණයක් තමයි එක යම් පුද්ගලයෙකුට හෘදාබාධයක් එන්න පුළුවන් ඔහුගේ පරම්පරාවේ. ඔහුගේ මවට හෝ පියාට හෝ ලේ ඥාතියෙකුට හෘදාබාධ හෘද රෝග තිබුණා නම් එම පුද්ගලයාට යම් කාලයකදී යම් වයස මට්ටමකදී ඔහුට හෘද රෝගයක් එන්න පුළුවන්. දෙක හෘද රෝග ඇති වෙන බහුල අවස්ථාව තමයි කන බොන ආහාර. විශේෂයෙන්ම යම් පුද්ගලෙ අධික ලෙස මේද සහිත ආහාර ගන්නවා නම් මස් කනවා නම් ෆාස්ට් ෆුඩ් වගේ රෙස්ටෝරන්ට් වල තියෙන නැත්තම් කෘතිමව හදපු ආහාර විතර භාවිතා කරනවා නම් නිතරම තෙල් සහිත ආහාර කනවා නම් ඔහුට අනිවාර්යයෙන්ම හෘද රෝග ඇති වෙන්න පුළුවන් ඉඩ කඩ වැඩි. හේතුව ඔහු ලබා ගන්න මේ ආහාරවල අධික මේදයේ තියෙන නිසා ඔහුගේ ශරීරය තුළ ඔහුගේ අක්මාවේ මේ මේද තැන්පත් වෙනවා. එහෙම තැන්පත් වෙලා රුධිරයේ ඝනත්වය වැඩි වෙලා ලිපිඩ් අපි කියනවා ඒකට මේදේ කියලා. ඒ අණුව හෘදයට රුධිරය සපයන කොරොනරි ආටරිස් කියලා කියනවා. ඒ වලින් සිද්ධ කරන්නේ හෘදයට පෝෂණය ලබා දෙන ධමනිය. ඒ ධමනි තුල මේ මේද හිර වෙනවා. ඒ ක්‍රමානුකූලව මේක සිද්ධ වෙන්නේ එකපාරටම නෙමෙයි. ධමනි කීපයක් තියෙනවා. එකක් දෙකක් තුනක් එවැනි අපි කියමු පළවෙනි ධමනිය හිර වෙනවා, දෙවෙනි ධමනිය හිර වෙනවා. මූලික වශයෙන් රෝගියාට යම් යම් සලකුණු පහළ වෙනවා. ඔව් මේක සැලකිල්ලට ගන්නෙ නැහැ. ඔව් නැවතත් ඔහුගේ ජීවන රටාව දිගින් දිගට මේ ආකාරයෙන් ගෙනියනවා. ඔව් වැඩියෙන් දුම්පානය කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතාමත් භයානකයි. ඒ වගේම ඔව් අඩුවෙන් ව්‍යායාම් කරන පුද්ගලෙක් වෙන්න පුළුවන්. ඒකත් භයානකයි. ඔව් අඩුවෙන් නිින්දට යන කෙනෙක් වෙන්න පුළුවන්. ඒකත් හොඳ නැහැ. මෙවැනි ජීවන රටාවන් තුලින් මෙවැනි රෝග හෘදාබාධ ඇතිවීම ඉඩකඩ වැඩි. මුලින්ම සලකුණු පහළ වෙනකොට සැලකිලිමත් වුණේ නැත්නම් අවසානයේදී තත්ත්වය බරපතල වෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ගත්තොත් හෘද රෝගයකදී මතුවෙන මූලික ලක්ෂණ තමයි මුල් අවධියේදී හුස්ම හිරවීමේ ගතියක් ඇති වෙනවා. පුංචි වැඩක් කරනකොට, පඩි පෙලක් නගිනකොට, පොඩ්ඩක් මහන්සි වෙනකොට හුස්ම හිර වෙන ගතියක් ඇති වෙනවා. හතිය වැඩි වෙනවා. ඒක සාමාන්‍යයෙන් ගොඩ දෙනෙක් ඒක සැලකිල්ලට ගන්නෙ නැහැ. ඒක තමයි මූලික ලක්ෂණ. ඉන්පසුව මොකද වෙන්නේ? ওই සමගම මේ පුද්ගලයාට ඇති වෙනවා ෆැටික්නස් කියලා එකක්. ඒ කියන්නේ මොකද්ද? ෆැටික්නස් කියන්නේ ඔගේ ඇඟ බර ගතියක් ඇති වෙනවා. කම්මැලි කමක් වගේ එනවා. නිතර උට නිදිමතක් එනවා. උට හිස රදයක් එන්නත් පුළුවන්. ඔව් යම් යම් වැඩ කරන පුද්ගලයෙක් නම් එදිනදා වැඩවල උට ඒ වැඩ කරන්න බැරි තත්ත්වයකට උට නිතරම නිදා ගන්න හිතෙන හැඟීමක් පාළ වෙනවා. ඒක ෆැටික්නස්. ඊගාවට රාත්‍රී කාලයේදී
අධිකව මූත්‍රා පිට කරන තත්ත්වයක් ඔහුට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔහුට ඔහුගේ නාඩි පල්ස් වල තත්ත්වය වරින් වර මේකට අපි කියනවා පල්ස් රේට් කියලා. නාඩි වල තත්ත්වයන් නිතරම වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම කාඩියෝමයොපති කියන රෝගයක් ඔහුට තියෙනවා නම් ඔහුගේ පාදවල බලලු කරේ ඉදිමීමක් ඇති වෙන්න පුළුවන්. දැන් මෙවැනි ලක්ෂණ පහළ වෙනකොට මේ රෝගියා වහම වෛද්‍යවරයෙක් වම වෙන්න ඕනේ. ඔහුගේ බ්ලඩ් ප්‍රෙෂර් එක චෙක් කරගන්න ඕනේ. කොලෙස්ටරෝල් මට්ටම චෙක් කරගන්න ඕනේ. වෛද්‍ය උපදෙස් අනිවාර්යෙන් ලබා ගන්නට ඕනේ. ඒ නිසා තමයි හෘද රෝගයක් වැළඳුණාම ඒකේ තියෙන භයානකත්වය ඒක සාමාන්‍යයෙන් දැනෙන්නේ නැහැ. ඒ වගේම वैद्य विद्यावे कीलती आकार हृदय रोग ये वैद्य विद्यावे कीलती आकार लक्षण बोहट पालवे उदाहरण हृदय हार्ट अटैक हृदयाबाधा सामान्यंकियाने पपु बरवेनो हिवेनो वम्मत दिगे वेदना गमन करण कुंदट गमन करण कील कीनो ओ एम एम नोवेनवस्थावलुत्तेनो ये किसीम सलकुण लक्षण नोमेव मरणट पत्न अवस्था तेनो एवगेम पपु हिवेनकोट पपु बरगति अद्देनकोट एव गैस्ट्राइटिक पुलवांग वस्तावलुत्तेनो एतकोट मगदरा रोगिया हित मेक मट गैस्ट्राइटिक मे विधि वरदगा एनिसा रोगिया वैद्यवरे कमुमी ताम पेदगा දැන් අපි කතා කරොත් හෘදාබාද හෝමියපති වලින් සුවපත් කරන්න පුළුවන්ද කියලා. ඔව්. දැන් අපි දන්නවා හෘදාබාධයක් හැදුනම ක්ෂණිකව එම රෝගියාට ලබා දෙන්නේ ඇස්පිරින්. ඇස්පිරින් ලබා දීමෙන් ඔහුගේ රුධිරයේ තියෙන ඝනත්වය අඩු වෙනවා. ඒ වගේම හෘදයේ ඇතිවිය හැකි ආබාධය මගහැරෙනවා. සුවපත් වෙන්නේ නැහැ. ඒ වෙලාවේ ඌව බේර ගන්න පුළුවන්. ඒ ඇස්පිරින් වගේම දෙයක් හෝමියපති ඖෂධවල එකක් තියෙනවා. ඒකට අපි කියනවා ආනිකා මොන්ටානා කියලා. මේ ආනිකා මොන්ටානා කියන ඖෂධය සාමාන්‍යයෙන් අපි දෙනවා හෘද රෝගීෙකුට තියාගන්න යම් වේදනාවක් අපහසුතාවයක් ඇති වුණාම ඒ මාත්‍රාව ගත්තම ඒ මාත්‍රාවට පුළුවන් වෙනවා මනුස්ස ශරීරය තුල රෝගියාගේ ශරීරය තුල තිබෙන ඕනෑම ලේ කැට ගැසීම ඒ වගේම ලිපිඩ් ධමනිවල හෘදයේ ධමනිවල හිර වෙලා තියෙන මේද එවැනි ඒ වගේම මොලේ ලේ කැට ගැසීම වගේ දේවල් ක්ෂණිකව මේ ඖෂධයෙන් දිය කරලා අරිනවා මේක අපි අත්දැක බලලා තියෙනවා ඒ වගේම මගේ සායනේ මම රෝගීන්ට මේවා දීලා තියෙනවා ඒක ඉතා සාර්ථකයි ඒ වගේම හෝමියපති වල තියෙනවා තවත් ඖෂධ ගණනාවක් ඒ ඖෂධ ගණනාවක් ඔක්කොම මම කියන්න යන්නේ මම කීපයක් කියන්නම් ඒ තව ඖෂධයක් තියෙනවා ඇඩෝනිස් වෙරනාලිස් කියන ඖෂධයක් ඒ ඖෂධය ඉතාමත් ප්‍රබල ඖෂධයක් කියලා කියන්නේ හැයි යම් පුද්ගලයෙකුට හෘද ආබාධයක් ඇති වෙලා ඔව් ජීවත් වෙනවා නමුත් ඔය ජීවත් වුණාට ඔහුට හෘද ආබාධයෙන් පසුව ඔහුගේ හෘදයේ पेशीन वल सैल विनाश वेला तेन ओगे हृदय अभ्यंतर कोटस्वल बित्ति वल ये सैल विनाश वेनो सामान्य आट टक्के काम ये आट टक्के कारी भयानक हाटके सैल बित्ति विनाश वेनो एम उनाम समारक रोगींट सैंड काल एक रिकवरी वेन्न प्रकृति तत्ट पत्न समारूटे वेन्न मने एनीस आट टक्के कापकेट दिगुकालीन बेहद बिबी इन एम बेहद बिबुवा ए आट नितरम पपु एक दुर्वल भव देने එයාට වැඩිපුර වැඩක් කරන්න බෑ ඇවිදින්න බෑ එයාට දැනෙනවා යාරි දුර්වලයි කියලා එයාට හොඳටම දැනෙනවා ඒ නිසා එයාට බේත් ඇරෙන්න වෙන විකල්පයක් නැති වෙනවා නමුත් හෝමියපති වල ඇඩෝනිස් වෙරනාලිස් කියන මේ ඖෂධය දුන්නම මොකද වෙන්නේ මේ මැරිච්ච සෛල වලට නැවත පණ දෙනවා මේ ශක්තිමත් නැති දුර්වල වූ මේ බිත්ති නැවත සවිමත් වෙනවා හෘදය තිබිච්ච තැනට ආපහු ගේනවා ආපහු ඒ රෝගියාට පුරුදු පරිදි ඕගේ වැඩවල නිරත වෙන්න ඇවිදින්න සතුටෙන් ජීවත් වෙන්න ඕට පුළුවන් ඒ තරම් අගන බෙහෙතක් තමයි ඇඩෝනිස් වෙරනාලිස් කියන්නේ. ඒ වගේම තව ඖෂධයක් තියෙනවා හෘදේ රැඳෙන හෘදේ මතු පිට බැඳෙන නැත්නම් හෘදේ සම්පූර්ණ හෘදේ වසාගෙන තිබෙන මේද තට්ටු දිය කරන්න පයිතොලකා කියලා බෙහෙතක් අපි පාවිච්චි කරනවා. අපි කියනවා ඒකට පයිතොලකා කියලා. මේකෙන් කරන්නේ මේ මේද දිය කරනවා. දැන් මේදනේ ප්‍රශ්න. දැන් මේද ප්‍රශ්න. එතකොට මේ මේද දිය කරන්න අපිට වෙන බෙහෙත් ක්‍රමයක් නැහැ. අපි ශරීරය තුල හැමතිස්සෙම මේද ලිපිඩ් නිපද වෙනවා. ලිපිඩ් කියන්නේ නරක දෙයක් නෙමෙයි. හොඳ දෙයක් මේක සබාධර්මයන් විසින් අපේ ශරීරය රැක ගන්න දුන්න එකක්. නමුත් ඒකේ සීමාව ඉක්මවා යෑම තමයි භයානකකම. ඒ නිසා ඔකේ තියෙන ප්‍රශ්නේ තමයි සමහරුන්ට ලිපිඩ් නොකා ඒගොල්ලෝ එලෝලු බත් කාලා බොහොම පරිස්සමෙන් හිටියත් එයාලගේ ශරීරය තුල ලිපිඩ් නිපද වෙනවා. ඒක හැටියක්. සමහර පුද්ගලයන්ට කොච්චර කෑව බිව්වත් තෙල් ජාති කෑවත් එහෙම වෙන්නේ නැහැ. නමුත් හෘද රෝගයක් තියෙන කෙනෙකුට ලිපිඩ් ඇති වෙන්න පුළුවන්. දැන් කොච්චර ආහාර වලින් පරිස්සම් වුණත් එයාගේ ශරීරය තුළ ලිපිඩ් නිපද වෙනවා නම් ඒ ලිපිඩ් විතර පාලනය කරන්න ඕනේ. නැත්තම් තත්ත්වය භයානකයි. ඒ නිසා තමයි එවැනි රෝගීෙකුට අපි පයිතොලකා දෙන්නේ. ඒ වගේම තවත් ඖෂධ කීපයක්ම තියෙනවා. එක ඖෂධයක් තව මට කියන්න පුළුවන්. ෆොස්ෆරස් කියලා ඖෂධයක් තියෙනවා. මේක තාමත් අගන ඖෂධයක්. හෘද රෝගීෙක් වන මේ පුද්ගලයාට
නිතරම දැනෙන මහන්සිය පඩිපෙලක් නගින්න බෑ අඩි 10ක් ඇවිදින්න බෑ මොකක් කර ක්‍රීඩාවක යෙදෙන්න බෑ ටිකක් අයියෙන් කතා කරන්න බෑ ඌට හතියක් එනවා ඌට ගැළපෙන හොඳම බේත තමයි මේ ෆොස්ෆරස් කියන බෙහෙත මේ ෆොස්ෆරස් එකේ තව දෙයක් කරනවා අර පයිතුල එකේ කිව්වා වගේ ශරීරය තුල නිපදවන ලිපිඩ් පාලනය කරනවා තෙල් තට්ටු කඩනවා දිය කරනවා අන්න එවැනි අහස්කමක් සහිත ඖෂධයක් තමයි මේ ෆොස්ෆරස් කියන්නේ. තවත් අපි කියන්න ගියාම ඖෂධ තව ගණනාවක් තියෙනවා. ඒවා දිගින් දිගට අපිට කියන්න පුළුවන්. මම දෙන පණිවිඩය තමයි අපි YouTube බලන සියලුම ප්‍රේක්ෂකයන්ට ඔබට හෘද රෝගයක් තිබේ නම්, එවැනි සලකුණක් තිබේ නම්, වහම ඔබ වෛද්‍යවරයෙක් හමුවන්න, වෛද්‍ය උපදෙස් ලබා ගන්න, ඔබේ ජීවන රටාව වෙනස් කරගන්න, ඔබ අවේලාවේ කන බොන කෙනෙක් නම් ඒවා වෙනස් කරගන්න, වෛද්‍යවරයෙක්ගේ උපදෙස් මත ඔබේ ජීවිතය හදා ගන්න. හැම විටම ජීවිතේ හරි විදියට අපි ගියොත් තමයි අපිට රෝග නැතුව ජීවත් වෙන්න පුළුවන්. ව්‍යායාම් කරන්න. ව්‍යායාම් වලට හොඳම ව්‍යායාම් තමයි ඇවිදීම, ජොගින්. එවැනි ව්‍යායාම් ඉතාමත් හොඳයි. ඊට අමතරව යෝග ව්‍යායාම් ඉතාමත් හොඳයි. එවැනි ව්‍යායාම් තුළින් ඔබේ නිරෝගීකම ඔබට සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. එබැවින් ඔබ ඔබේ සෞඛ්‍ය රැකගන්න නම් ඔබ වෛද්‍යවරයෙක් වන්න ඔබටම